අයිබෝවන් ඉතිං ඔගොල්ලො සියලුම දෙනා අපේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් දෙනවා අලුත් මාතෘකාවක්. මොකක්ද මේ? පුරාවිද්‍යා සංරක්ෂණය කියන්නේ. නැත්තම් archaeological conservation. ඉතිං අපි අපේ වීඩියෝ එකට යමු. ඉතින් ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අද අපේ මාතෘකාව ගැන කතා කරමු. What is the archaeological conservation? මොකද්ද මේ පුරාවිද්‍යා සංරක්ෂණය කියන්නේ? ඇත්තටම අපිට පුරාවිද්‍යා සංරක්ෂණය කියන එක විවිධ ආකාරයෙන් අර්ථකථනය කරන්න පුළුවන්. අපි ගත්තොත් මේ කෞතුක වස්තු සහ ඒ ස්ථාන ආරක්ෂා කිරීම සහ මේ සංරක්ෂණය කිරීම වැඩපිළිවෙල කරනවා. ඔයගොල්ලෝ දැකලා ඇති මේ දේවල් විවිධාකාරයේ සංරක්ෂණය කරනවා. මොකද ලංකාවේ බොහෝ ස්ථාන සංරක්ෂණ කටයුතු කළා. ඒ වගේ ආරක්ෂාව නැත්නම් ඒ වගේ කල්පවැත්ම දිගු කාලීන පැවැත්ම සහතික කරනවා. මේව සංරක්ෂණය කරන්න හේතු වෙන්නේ මේ දේවල් පිරිහී යාම සහ පුරාණ වස්තුන්ගේ අඛණ්ඩ පවත්වා ගැනීමට මේවා අධ්‍යයනය කරන්න නැත්නම් මේ වගේ මේවා භුක්තිය දිගු කාලීනව පවත්වා ගන්න තමයි සංරක්ෂණ කටයුතු සිද්ධ වෙන්නේ. එතකොට සංරක්ෂණ කටයුතු විවිධාකාරයෙන් සිද්ධ වෙනවා කිව්වහම අපිට කෞතුක වස්තයක් ගත්තොත් පිරිසුදු කරන්න වෙනවා. හරිද? ඊට පස්සේ ඒ වගේ ස්ථාවර කරන්න ඕනේ. මේක පිරිසුදු කරලා අපි ගන්න සංරක්ෂණය කිරීමට පෙර ඊළඟට ලේඛනගත කරන්න ඕනේ. මේවා ඊට පස්සේ ගබඩා කරනවාද ඊට පස්සේ සංරක්ෂණ කටයුතු වලට යොමු කරනවාද කියන තීරණෙත් එක්ක මේවට අවශ්‍ය මූලද්‍රව්‍ය නැත්නම් ස්වභාවික මූලද්‍රව්‍ය සහ මානව ක්‍රියාකාරකම් වලින් වෙන් වෙලා මේවා කොහොමද ආරක්ෂා කරන්න ඕනේ කියලා විවිධ උපාය මාර්ගයන් අනුගමනය කරනවා මේකෙදි. එතකොට පුරාවිද්‍යා සංරක්ෂණය කරන්න කල යුත්තේයි කියනවනේ. මේ අපි පුරාවිද්‍යා සංරක්ෂණයක් කරද්දී නැත්නම් මේ archaeological conservation එකක් කරද්දී මොන වගේ ප්‍රියවරයන්ද අනුගමනය කරන්නේ? ඇත්තටම අපි ගත්තොත් කෞතුක වස්තු සහ මේ සංස්කෘතික උරුමය අනාගත පරපුරට සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා සංරක්ෂණය ඉතා වැදගත් වෙනවා. මේක වැදගත් වෙනවා කියද්දී අපිට කියන්න පුළුවන් මොන වගේ හේතුන් නිසාද මේවා පිරිහීමට ලක් වෙන්නේ. පාරාසිරික සාධක නිසා පිරිහීමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම මානව ක්‍රියාකාරකම් නොසලකා හැරීම සහ විවිධ يعني පාරාසිරික සාධකම මූලික කරගෙන කාලගුණීය දේශගුණීය වැනි හේතු දෙක මේ දේවල් විනාශ වෙනවා. හෝ විවිධ පාර්ශවයන්ගේ මැදිහත් වීම මතත් මේ වගේ විනාශ වීමට ලක් වෙන අවස්ථා අපිට දැක ගන්න පුළුවන්. එතකොට මේ පුරාවිද්‍යාත්මක සංරක්ෂණය නියලීමෙන් අපිට මේ අතීතයේ පිළිබඳ අවබෝධය ලබා ගැනීමට අපිට ඉතිහාසයේ පිළිබඳ ඉතුරු වෙලා තියෙන සාධක අපි මේ විවිධ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරලා අනාගත පරපුරට පවතින මේ දේවල් අඩු වැඩි වශයෙන් සංරක්ෂණ කටයුතු සිද්ධ කරමුන් නඩත්තු කරමින් ඉදිරියට ගෙන යනවා. ඊළඟට අපි ගත්තොත් මොකද්ද මේ කලමනාකරණය? නැත්නම් අපිට මේ වගේ විවිධ සංස්කෘතික පියවරයන් අනුගමනය කරන්න පුළුවන් පුරාවිද්‍යා සංරක්ෂණය ගැන කතා කරද්දී. පුරාවිද්‍යා සංරක්ෂණය ගැන ගත්තාම අපිට ස්ථානීය අඳුරගෙන හෝ කෞතුක වස්තු අඳුරගත්ත ගමන් අපිට මේක සංරක්ෂණය කරනවා කියලා කරන්න බෑ. මොකද මේ දේවල් අපිට නැවත හානියක් වුණොත් නැවත අපිට ගොඩනැගීමක් කරන්න බැරි නිසා අපි සෑම වෙලෙම කරන දේවල් නිවැරදි ආකාරයෙන් සිද්ධ කරන්න කටයුතු කරනවා. එතකොට මම කිව්වා සංරක්ෂණය කරන්න අපිට ප්‍රථමයෙන් අපි ડોකියුමන්ටේෂන් කරන්න. ડોකියුමන්ටේෂන් කියපුවාම කවුතුක වස්තුව පිළිබඳ හෝ ස්ථානය පිළිබඳව සවිස්තර තොරතුරු වාර්තාගත කිරීම කරන්න ඕනේ. ඒකේ වර්තමාන තත්ත්වය මොන වගේද? ද්‍රව්‍ය සංයුතිය මොන වගේද? ඒක හදලා තියෙන්නේ මොන වගේ අමුද්‍රව්‍ය භාවිතා කළාද? අපිට කියන්න පුළුවන් මේ දේවල්. කියන්නේ සංරක්ෂක කෙනෙක් ඒ පිළිබඳව පළපුරුද්දත් එක්ක ඒගොල්ලොන්ට මේ දේවල් පිළිබඳව
හඳුන්වන්න කරන්න පුළුවන්. ඊට මොන වගේ පෙර සංරක්ෂණ කටයුතු කරලා තියෙනවා නම් මොන වගේද කරලා තියෙන්නේ, නැත්නම් මේකට සංරක්ෂණ කටයුතු කරලා නැද්ද කියලා ඒගොල්ලෝ මේ ඩොකියුමන්ටේෂන් එකේ නැත්නම් වාර්තාගත කිරීමේදී ඉතා පැහැදිලි කරනවා. ඒ වගේම තමයි මේ වාර්තාගත කිරීමේදී මේව ඡායාරූප මගින් මෙන්න මේ විදිහට තමයි මුල් අවස්ථාවේ තිබ්බේ කියලා එකත්, ඒවා නිවැරදිව පැහැදිලි කිරීම වර්තමානයේ වෙද්දි වෙනවා. සමහර දේවල් 3D ආකාරයෙන්ුත් වාර්තාගත කිරීම කරනවා. මොකද තාක්ෂණයේ දියුණුවත් එක්ක විවිධ ස්ථානී ඇති තාක්ෂණික දැනුම භාවිතා කරමින් නිවැරදි ආකාරයෙන් සහ ඉන් ඩීටේල් යටතේ ඩොකියුමන්ටේෂන් එක කරන්න හැම අවස්ථාවකදම යොමු වෙනවා. ඊළඟට ඇසස්මන්ට් එකක් කියපුවාම මෙතනදී මේ තක්සේරුවක් දෙන්න වෙනවා. මොන වගේ දැන් පිරිසුදු කරනවා නම් මොන වගේ දේවල් වලින්ද පිරිසුදු කරන්නේ? වතුරෙන්ද, නැත්නම් ඒකට වෙනම කෙමිකල් එකක් යොදා ගන්නවද? ඒ වගේ ඒ භාණ්ඩයේ නැත්නම් ඒ කෞතුක වස්තුවට අදාළව කොහොමද පිරිසුදු කරන්නේ කියලා අවබෝධ කරගන්නවා. ඊළඟට ස්ථාවර කිරීම. දැන් අපි කියමුකෝ කෞතුක වස්තුව විද්‍යාගාරයක නම් තියෙනේ, විද්‍යාගාරයට ගෙනල්ලා ඒ විද්‍යාගාරයේ ඒ වාතාශ්‍රයට ගැළපෙන පරිදි සකස් කරලා තියන්න උත්සාහ කරනවා. නැත්නම් ප්‍රතිසංස්කරණය. මොන වගේ ප්‍රතිසංස්කරණයක්ද කරන්නේ? දැන් අපි ගත්තොත් උදාහරණයක් විදිහට මැටි බඳුනක් කැබලි වෙලා තියෙනවා. අපිට මේක ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන් වෙනවා. මම ඒක වෙනම වෙලාවක කතා කරන්නම්. ප්‍රතිසංස්කරණය කියන්නේ මොකද්ද, සංරක්ෂණය කියන්නේ මොකද්ද කියලා අපි වෙනම වීඩියෝ එකකින් ඒක කතා කරමු. අන්න මෙතනදී මම කියන්නේ මේ සංරක්ෂණයට මොන වගේ අවශ්‍යතාද කරන්න ඕනි, මොන වගේ දේවල්ද මේ කෞතුක වස්තුව හඳුනා ගැනීම, මේක තක්සේරුවක් කරනවා මෙන්න මේ විදිහට අපි කරන්නේ කියලා අපි තක්සේරුවක් දෙනවා. ඊළඟට ක්ලීනින් කියන්නේ මේක පිරිසුදු කරන්න වෙනවා නේද? සමහර ලාවට හානියක්, කෞතුක වස්තුවට හානියක් නොවන පරිදි අපිරිසිදු සුම්බුන් සහ හානිකර ද්‍රව්‍ය ඉවත් කරන්න වෙනවා. දැන් අපි ගත්තොත් මැටි බඳුනක තියෙන දේවල් හෝ යම් කිසි අස්තියක තියෙන දේවල් වෙන පුර අපි ඒ ලබා ගන්න දේ යනුව. දැන් අපි ගත්තොත් මේ මොන හරි කෞතුක භාණ්ඩේ ඒ වටේ බැඳලා තියෙන දේවල් සමහර ලාවට අපිට හිතන විදිහට අයින් කරන්න බෑ. ඒවට විවිධ කිමිකල් වර්ග යොදා ගන්න වෙනවා. එතන ගලෙන් නිෂ්පාදනය කරපු දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ තඹ වලින් කරපු දේවල් වෙන්න පුළුවන්. එතකොට ලී වලින් කරපු දේවල් වෙන්න පුළුවන්. මේව අපිට අවශ්‍ය විදිහට පිරිසුදු කරනවා කියලා හොදලා අයින් කරන්න බෑ. ඉතින් අනිවාර්යෙන් අපි ඒකට සුදුසුම ක්‍රමවේදය භාවිතා කරන්න ඕනේ. මොකද මේ දේවල් වලට හානි නොකර ඒ දේවල් මොකද අපි මේ සංරක්ෂණය කරන්නේ මොකටද? අනාගත පරපුරට ඉතුරු කරන්න නේද? මේ වෙන්න තියෙන හානි වලින් වළක්වලා ඉදිරියේ පැවැත්ම සඳහා. එතකොට අපි මේ වගේ දේවල් පිරිසුදු කරන්න විවිධ ක්‍රමපායන් යොදාගෙන සමහරලාට මේ විනාශ වෙලා යන්න පුළුවන්. තිබ්බට වඩා විනාශ වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ඒ ප්‍රවීණයන්ගේ උපදෙස් අරගෙන මේ දේවල් සංරක්ෂණ කටයුතු සිද්ධ කරන්නේ. එතකොට මේ පිරිසුදු කිරීමත් ඒ වගේ යම්කිසි ස්ථාවරයකට එනවා මෙන්න මේ දේ. දැන් තඹ එකක් වතුරෙන් හොදලා මම කරන්න බෑනේ. එතකොට ඒ වගේ ඒ අවශ්‍ය කිමිකල් ද්‍රව්‍යයන් භාවිතා කරමින් සංරක්ෂකවරු මේවා පිරිසිදු කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ඊළඟට ස්ටැබිලේෂන්. මෙතනදී කරන්නේ මේ ස්ථානීයකරණය. නැත්තම් මේ කෞතුක වස්තුවේ හෝ මේ කෞතුක මේ උරුම වස්තුවේ අඩ මේ තියෙන ප්‍රදේශයේ ව්‍යුහාත්මක ස්ථායීතාවය තවදුරටත් පිරිහීම, වැළැක්වීම සහතික කරනවා. මොකද දැන් අපි මේක ක්ලීනින් කරනවා. ක්ලීනින් කරලා මේ ස්ථායීකරණයේදී මොකද කරන්නේ? අපි මේ දේ වෙන්න තියෙන හානිය වළක්වනවා. වළක්වලා තමයි අපිට ඉදිරි කටයුතු කරන්න වෙන්නේ. ඒ කියන්නේ ට්‍රීට්මන්ට් එකට යන්න වෙන්නේ අපිට මේක වළක්වලා. මොකද අපි ඒක තවත් තියලා අපි ට්‍රීට්මන්ට් එකට ගියොත් ඒක නිසා හානියක් වෙන්න පුළුවන්. ඉතින් ඒ හානිය වළක්වන්න මේ ස්ථායීකරණය කරලා තමයි අපි ප්‍රතිකාරවලට යන්නේ, මේ ට්‍රීට්මන්ට් වලට යන්නේ. ඒකවල මේවා බිඳෙන සුළු ද්‍රව්‍ය ඒකාබද්ධ කිරීම සහ විකාදනය ඉවත් කිරීම, හානි අලුත් වැඩි හානි දැන් හානි වෙන දේවල් තියෙනවනේ ඒවා අලුත් වැඩියා කළේ වයින් කරලා සුදුසු
ඉතාම සුදුසු සංරක්ෂණ ශිල්ප්‍රියකම මේකෙදී භාවිතා කරනවා. එතකොට දැන් මේ දේවල් අධීක්ෂණය කරන්න වෙනවා ඊළඟට. මෙතනදී අධීක්ෂණය කියන දේ ඉතා වැදගත් වෙනවා. මොකද අධීක්ෂණ කටයුතු දැන් මේවා අපි කිව්වන් දැන් ට්‍රීට්මන්ට් එකල් අපි අයින් කරනවාද? අයින් කරනවා. දැන් ඔයාල සමහල්ලාට කෞතුකාගාරවලට ගියපුවාම දැකලා ඇති කෞතුකාගාරයේ තියෙන කෞතුක භාණ්ඩය ඕගොල්ලොන්ට සමහර වෙලාවට ඩිස්ප්ලේ එකෙන් අයින් කරලා තියෙනවා. ඒකට හේතුව ඒක සංරක්ෂණ කටයුතු වලට අරගෙන. මොකද මේ දේවල් සංරක්ෂණය කරලා දීර්ඝකාලීනව පවත්වන්න බෑ. හරි. ඉතින් ඒක නිසා යම් යම් අවස්ථාවල සංරක්ෂණ කටයුතු වලට භාජනය කරන්න වෙනවා. ඒ වගේම ඒවා නිතර විමසිල්ලෙන් ඉන්න වෙනවා. කොහොමද හානි වෙනවද? මොන වගේ දේවල්ද වෙන්නේ කියලා. මොකද ස්වභාවික හේතුන් නිසා හානි වෙන්න පුළුවන්. ඉතින් ඒ හානිය වළක්වන්න මේ පිළිබඳව නිතර සංරක්ෂකවරු අවධානයෙන් ඉන්නවා. ඊළඟට මේවා අධීක්ෂණය කරලා මං කියවනේ මේවා මේ තත්ත්වය නිතර නිතිපතා පරීක්ෂණය කරලා ඒවා වාර්තා කරනවා. මේ මෙන්න මේ වගේ තිබ්බ, මෙන්න මෙහෙම වුණේ, මෙන්න මේ දවස් තමා කරේ කියලා ඕ වාර්තාගතකරණය කරනවා. ඊළඟට දැන් හැමදේම අපි කෞතුකාගාරවල ප්‍රදර්ශනය කරන්නේ නැහැනේ. ඒකෝට අප ගබඩා කරනවා. ගබඩා කරද්දී ඒ පරිසරයට අනුව ගැළපෙන ස්ථානයේ ගැළපෙන ගබඩාවක තමයි අපි මේවා ගබඩා කරලා තියන්නේ. සමහර දේවල් ප්‍රදර්ශනය කරනවා. දැන් ඕගොල්ලෝ දැකලා තියෙන සමහර දේවල් එලිමහන් ප්‍රදර්ශනය සඳහා යොමු කරනවා. එතකොට මේවා කෞතුක වස්තු ගෙනියද්දී ඒ පරිසරයට උචිත පරිදි ස්ථාන යොදා ගන්න සහ සංරක්ෂණ ප්‍රදර්ශන කටයුතු වලට ගෙනියන්න කලින් මේ පිළිබඳව විමසීම් කරනවා. විමසීම් කළා තත්ත්වයේ පිළිබඳ අවබෝධ සියල්ලම අවබෝධ කරගෙන තමා මේවා ප්‍රදර්ශන කටයුතු වලට ගෙනියන්නේ. මොකද කෞතුකාගාරය ඒ සඳහා සකස් කරලා තියෙනවා. නමුත් අපි පිට ප්‍රදර්ශන සඳහා ගෙනියනවා නම් ඒ වගේ දේවල් ඒ කියන්නේ ආලෝකයට නිරාවරණය වෙලා මේ විනාශ වෙන්න පුළුවන්. ඒ වගේ උෂ්ණත්වයේ වැඩි පළාතකට ගියොත් ඒ කෞතුක වස්තුව සමහර වෙලාවට පාරිසරික හේතු නිසා විනාශ වෙන්න පුළුවන්. ඊළඟට මහජන ප්‍රදර්ශනයකට සූදානම් කරද්දී විවිධ හේතුන් නිසා විනාශයකට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් අවම කරගන්න සෑම වෙලාවෙම කටයුතු කරනවා. දැන් ඕගොල්ලොන්ට තේරෙන්නේ නැති මොන වගේ දෙයක්ද මේ සංරක්ෂණ කටයුතු වලදී අම්ලත පුරාවිද්‍යා සංරක්ෂණ කටයුත්තකදී අනුගමනය කරන්න කියලා. ඉතින් ඊළඟට අපි කතා කරමු අපිට මේ why archaeological conservation is important. පුරාවස්තු සංරක්ෂණය කිරීම වැදගත් වෙන්නේ ඇයි? නැත්තම් පුරාවිද්‍යා සංරක්ෂණය වැදගත් වෙන්නේ ඇයි? මෙතනදී මම කියන්න ඕනේ පුරාවිද්‍යා සංරක්ෂණය කියලා කතා කරන්නේ කෞතුක භාණ්ඩ සහ ස්ථානීය සංරක්ෂණය දෙකම පොදුයි. එතකොට preservation of cultural heritage. අපි සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීම. එතකොට මෙතනදී අපිට කරන්න පුළුවන් පුරාවිද්‍යා මේ කියන්නේ පුරාවිද්‍යාත්මක කෞතුක වස්තු ස්ථානය. කියන්නේ මේවා දැන් අපි කියවනේ මේවා අපිට වටිනා දේවල් කියලා නේද? මේවා අපිට වෙනස් වෙනව නැවත ගොඩනගන්න බැහැ. ඉතින් අපි සෑම වෙලාවෙම මේවා ආරක්ෂා කරන්න පියවර ගන්න ඕනේ. එතකොට මේ වගේ දේවල් අපි තොරතුරු මේ වගේ මූලාශ්‍ර වලින් හොයාගෙන මේවා විවිධ අර්ථකථනයන් දීලා තියෙනවා නේද? ඒකෝ මේ සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීමේදී මේ කෞතුක වස්තු සංරක්ෂණය කිරීමෙන් සහ ඒ වගේ සංස්කෘතික උරුමය වඩාත් අවබෝධ කර ගැනීමට හේතුවක් වෙනවා. දැන් අපිට උදාහරණයක් විදිහට මම කියන්නම්. දැන් මැටි වළඳක් මේ මැටි බඳුනක් කැඩිලා තියෙනවා. හරිද? නැත්තම් කැබලි අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා කැණීමකදී. අපි ඕක ඔය විදිහටම ගෙනල්ලා ප්‍රදර්ශනය කරොත් කෞතුකාගාරයේ කොහොම ප්‍රදර්ශනීය ස්ථානයක ඕගොල්ලන්ට අවබෝධයක් ගන්න පුළුවන් මේ මැටි බඳුන මොන වගේද තිබ්බේ කියලා. කීප දෙනෙක් කියයි. නමුත් ඒක හැමෝටම අවබෝධ කරගන්න බෑ. බැලූ පමණින් අවබෝධ කරගන්න බෑ. ඉතින් මේ සංරක්ෂකවරු කරන්නේ මේවා නිවැරදි ආකාරයෙන් සකස් කරලා මේ දේවල් මහජනතාවට මේ පිළිබඳව ඕවරෝල් නැත්නම් සමස්ත අවබෝධයක් දෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක තිබ්බේ. එතකොට සංරක්ෂණය කරපු ප්‍රදේශයේ විවිධ මේට සමහල්ලාවට ඒකටම නොගැලපෙන විදිහ නොගැලපෙන කියන්නේ සංරක්ෂණය වල දැකලා ඇති මැටි බඳුන් වල සුදු පාටින් කරලා තියෙන. ඉතින් මේ දේවල් වලින් කියන්නේ මේක සංරක්ෂණ කටයුතු කරලා තියෙනවා කියලා ඔයගොල්ලොන්ට පැහැදිලිව අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට මේක කැබලි එකතු කරලා තමයි හැදුවේ කියලා
ඔගොල්ලො කියන. සමහර වෙලාවට මේ කැබලි ටික විතරක් සම්බන්ධ කරලා හදපු ඒවා තියෙනවා. එතකොට ඔයාලට අවබෝධ කරගන්න පුළුවන් මේ මැටි බන්ධන කොච්චර කුඩා එකක්ද, මේක විශාල එකක්ද, නැත්නම් මේක මොන වගේ දෙයකටද භාවිතා කරේ කියලා වර්තමානයේ පවතින දේවල් එක්ක සමහරලාට වා සංසන්දනය කරලත් මේ දේවල් පිළිබඳව ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට රිසර්ච් ඇන් එඩුකේෂන්. ඇත්තනම මේ දේවල් සංරක්ෂණය කියන එක මේ පුරාවස්තු සංරක්ෂණය පර්යේෂකයන්ට සහ පුරාවිද්‍යාඥයන්ට, ඒ වගේම ඉතිහාසඥයන්, පැරණි තාක්ෂණය පිළිබඳව අධ්‍යයනය කරන්න, එළව සිරිත් විරිත් මේ වගේ ජීවන රටාව මොන වගේද තිබ්බේ කියලා අධ්‍යයනය කරන්න අවබෝධයක් ලබා ගැනීමට මේ දේවල් වටිනා සම්පතක්. එතක ඒක නිසා මේ ද්‍රව්‍ය අධ්‍යයනය සහ අධ්‍යාපනය, අධ්‍යයනය සහ අධ්‍යාපනය සඳහා ප්‍රවේශ විය හැකි බව මේ සංරක්ෂණය හරහා සහතික කරනවා. ඊළඟට future generations. අපි මේ හැමදේම කරන්නේ මොකදද? අනාගත પરම්පරාව සඳහා ඉතුරු කරන්න. මොකද අපේ මුතුන් මිතු අපි වෙනුවෙන් ඉතුරු කරා, අපි අනාගත પરම්පරාවට ඉතුරු කරනවා. ඉතින් මේ පුරාවිද්‍යාත්මක කෞතුක වස්තු සහ ස්ථාන සංරක්ෂණය කිරීමෙන් අපගේ සාමූහික මේ ඉතිහාසය නැත්නම් අනාගත පරපුරට අපිට මේවා දායාද කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ වගේ දේවල් අපි වර්තමානයේදී ආරක්ෂා කරොත් තමයි අපිට මේව අනාගතයේ මිනිසුන්ට ඉතුරු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සංරක්ෂණය හරහා ඇත්තටම ඒ දේ තමයි ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්නේ. ඊළඟට environment protection. ඇත්තටම මං කියවනේ මේ මම හැම වෙලෙම කියන දාත පරිසරය ආරක්ෂා කළා තමයි මේවා සංරක්ෂණය. ඒකට පරිසරය විනාශ කළා අපිට පුරාවස්තු සංරක්ෂණය කරන්නත් බෑ. ඒ හින්දා අපි මේ දෙකම බැලන්ස් කරගෙන යන්න ඕනේ. සමබරව කරගෙන යද්දී අපිට ඒ කියන්නේ දැන් සංරක්ෂණය කරද්දී මේ පුරාවිද්‍යාත්මක ස්ථාන කාදණය වෙන්න පුළුවන්, දූෂණය වෙන්න පුළුවන්, දේශගුණික විපර්යාසයන් වලට ලක් වෙන්න පුළුවන්, පාරිසරික තත්ත්වයන් නිසා වෙනස් වීමෙන් ලක් වෙන. එතකොට අපි ඒ පරිසරයට ගැළපෙන ස්ථානයේ තියලා සමහල්ලාවට අපිට සංරක්ෂණ කටයුතු කරන්න වෙනවා. මොකද අපිට විශාල බිල්ඩින් එකක් ගලවලා ගෙනල්ලා විද්‍යාගාරයක සංරක්ෂණය කරන්න බෑනේ. ඒකට ඒ ස්ථානයේ තියෙන්නැල්ලා ඒ දේ ඊට අවශ්‍ය පිළියම් යොදන්න ඕනි එතනදී. ඊළඟට tourism and economic benefits. ඇත්තටම මේ දේව සංරක්ෂණය කරගෙන යනකොට සංරක්ෂණය කරපුවාම මේ කෞතුක වස්තු සංරක්ෂණය ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන මේ දේවල්ගේ පැවැත්ම තහවුරු කරපුවාම දේශීය මෙන්න විදේශීය සංචාරක ආකර්ෂණයට ලංකාවට සංචාරකයෝ එන්නේ මේ සංස්කෘතික උරුමය බලන්න. අපේ තියෙන සංස්කෘතික උරුමය, පාරසරික උරුමය බලන්න තමයි ඒගොල්ලෝ අපේ ලංකාවට එන්නේ. හරි. ඉතින් ඒ දේවල් අපි සංරක්ෂණය කළා, තහවුරු කරලා තිබ්බොත් ඒගොල්ලොත් ඇවිල්ලා මේ දේවල් බලනවා. ඉතින් ඒක නිසා අපිට මොකද වෙන්නේ? ආර්ථික වාසි ලැබෙනවා. එතකොට මේ සංචාරකයෝ ආවහම දැන් අපි කියමු අනුරාධපුරයේ පොළොන්නරුවේ දඹදෙනී ආපහු අපි ගන්නවා ප්‍රධාන අපේ රාජධානි. මේ රාජධානි ඒ ප්‍රදේශවලට විතරක්ද මේ සංචාරකයෝ යන්නේ නැහැ. ඒගොල්ලොන්ගේ ගමනාන්ත විවිධාකාරයෙන් වෙනස් වෙනවා. සමහර අය කැමති පාරසරික දේවල්, සමහර අය කැමති සංස්කෘතික උරුමයන් අරමන්න, සමහර අය කැමති දේශීය වශයෙන් තියෙන මේ අපේ සංස්කෘතික මේ කියන්නේ ගම්බද තියෙන සංස්කෘතියට, සමහර අය කැමති නගරබද, සමහර අය කැමති රටේ තියෙන විවිධත්වයට. මේ විවිධාකාර හේතු මුල් කරගෙන සංචාරකයෝ ලංකාවට එන. ඉතින් ඒක නිසා එක පාර්ශ්වයකට විතරක් මේ දේවල් ගුරුම වෙන්නේ නැහැ. නමුත් සෑම සංචාරකයෙක්ම තමන්ගේ ගමනාන්තයේදී මේ සංස්කෘතික උරුම ස්ථාන නරඹන්න අමතක කරන්නේ නැහැ. මොකද අපි සමීක්ෂණය කරොත් සෑම කෙනෙක්ම එක සංස්කෘතික උරුමයක් හෝ බලලා තියෙනවා. මොකද මේ අපි ලංකාව වශයෙන් අපිට ඒ පිළිබඳව ලොකු අවබෝධයක් නැත්නම් අපිට වටිනාකමක් නොදැනුණත් දැන් මම විදේශයක ඉන්න නිසා දන්නවා විදේශිකයෝ ලංකාව ගැන මොන වගේද කතා කරන්නේ කියලා. ලංකාව කියපුවාම මේගොල්ලොන්ට මතක් වෙන්නේ අපේ උරුමය, අපේ මොන වගේද තියෙන්නේ, පරිසරය මොන වගේද, ලස්සනයි. මේවා ඒගොල්ලෝ අපිට වඩා දැනුමක් තියෙනවා ලංකාව ගැන සමහර ස්ථාන පිළිබඳ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ අපිට සමහරවිට අපේ ප්‍රදේශයේ තියෙන දේවල්වත් අපි බලන්න ගිහිල්ලා නැහැ මේ වෙනකන්. ඉතින් මේගොල්ලෝ එහෙම නැහැ මේවා පිළිබඳව දැනුවත් වෙලා මේ පිළිබඳව තවත් දැනුම් හොයන්න එයාලගේ
නිවාඩුවට ඒගොල්ලො එන්නේ ගොඩක් වෙලාවට. ඉතින් ඒක නිසා සංස්කෘතික උරුමය මේ සංරක්ෂණය කරලා ඉදිරි පැවැත්මට ආරක්ෂා කිරීම සෑම අතින්ම අපිට වැදගත් වෙනවා. ඉතින් අපි ඉදිරි වීඩියෝ වලින් කතා කරමු තවත් දේවල් පිළිබඳව. ඉතින් ඕගොල්ලෝ Wonder of History channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මම හැමදාම කියන දෙයක් ඕගොල්ලෝ ලබා ගන්න දැනුම තව කෙනෙකුට දෙන්න. ඉතින් වීඩියෝ එක share කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා හැමදාම සතියකට සැරයක් වීඩියෝ එකක් upload කරන නිසා ඕගොල්ලොන්ට නිතරම පුරා විද්‍යා දැනුම, ඉතිහාස දැනුම එකතු කරගන්න අවස්ථාව තියෙනවා. එහෙනම් නැවත අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඕගොල්ලොන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.